ප්‍රේමනාත් දොළොස්වෙනිතුම නියෝජ කතානකතුමනි, ඊයේ දිනේදී ගරු විපක්ෂනායකතුමා පැහැදිලිව ප්‍රකාශයක් කරා 125ක තරුණ නියෝජනය සම්බන්ධයෙන් ඔහු පැහැදිලිවම එකඟතාවයක් දක්වනවා කියන කාරණය. මේ සම්බන්ධයෙන් ගරු නියෝජ කතානායකතුමනි, මා විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික 50 කටුම්පත් අරමුණු කරගෙන තමයි මේ සියලුම ප්‍රකාශ සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ යම් ආකාරයේ දැන් තරුණ නියෝජනය වෙනුවෙන් ඒ කරන ලද ඉල්ලීමේ පුද්ගලික 50 කටුම්පත තුල මේ පළාත් පාලන මැතිවරණය කල් දාන්න යනවා කියන කාරණය සම්බන්ධයෙන් විශාල කතාබහක් යනවා. විපක්ෂනායකතුමනි, මේ අවස්ථාවේ මම සිද්ධ කරේ ඒ අදාළ පුද්ගලික 50 කටුම්පත ඉදිරිපත් කරේ ගිය අප්‍රේල් මාසේ. ඒ අවස්ථාවේ වරු කතානායකතුමාට පළාත් පාලන අමාත්‍යතුමාට ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. ඉන් අනතුරුව වර්තමාන ජනාධිපතිතුමා සිද්ධ කළේ එතුමා පැහැදිලිව ප්‍රතිපත්තියක් හැටියට මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා කියන කාර්ය ප්‍රකාශ කිරීම මත තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් මේ අදාළ ගැසට් අදාළ කැබිනට් පත්‍රය යොමු කරනවා. එතකොට පැහැදිලිවම මේ සම්බන්ධයෙන්ම සතුටු වෙනවා විපක්ෂයත් එක ඒකමතිකව. ඒ 125 ඔබතුමාගේ පියා තමයි මේ මුලින්ම ගෙනල්ලා 125ක තරුණයන්ට අවස්ථාව දෙන්න කියන කාරණය ගෙනාවේ. හැබැයි 2017 අවාසනාවකට මේක හැලෙනවා. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මගේ අවශ්‍යතාවය ඇතුළු මේක ඉදිරිපත් කරා. මේක අවුරුද්දකට ඉස්සෙල්ලා තමයි ඉදිරිපත් කරේ. ඊට පස්සේ මේ දැන් මේක න්‍යායපත්‍රයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මේකට ආණ්ඩුවෙත් අවශ්‍ය ඒ අදාළ ප්‍රසාදය ආශිර්වාද ලැබිලා තියෙනවා. ඉතින් මම සතුටු වෙනවා විපක්ෂයට ආශිර්වාද ලැබිලා තියෙනවා. දැන් ඒ අනුව පුද්ගලික 50 කටුම්පතේ ඉතිරි කාර්යයන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අදාළ මේ ගැසට් මේ අදාළ කැබිනට් පත්‍රිකාවෙන් කරලා තියෙන්නේ මේ අදාළ මම ඉදිරිපත් කරපු පුද්ගලික 50 කටුම්පත පිළි අරගෙන ආණ්ඩුවෙත් සහයෝගය දෙනවා කියන කාරණය. එහෙම නැතුව කිසිම වෙලාවක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පුද්ගලික 50 කටුම්පත තුල අපි ප්‍රජාතන්ත්‍රවාදී අපි අගය කරන පිරිසක් හැටියට ඡන්ද කල් දාන්න මැතිවර කල් දාන්න අදහසක් නැහැ. හැබැයි මේ රටේ තරුණයන්ට ඒ 125 කෝට එක අවුරුදු 18යි 35යි අතර තරුණයන්ට ඒ නැතිවෙච්ච කෝට එක ඒ ලබා ගැනීම සඳහා තමයි මේ අවශ්‍ය සංශෝධනය කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට.